ඔබ පරිසරයට ආදරේ නේද? සතා සීපාවටත් ආදරේ. ඒ නිසාමයි මේ සාදර ආරාධනය වනතරේ කතන්දරේ අහන්න අප සමග එක්වන්න. ජනතාවගේ නිරෝගීමත් බව අගය කරමින් වසවිස නැති කිරි නිෂ්පාදන ජනතාව අතරට බෙදා දෙන පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ පූර්ණ අනුග්‍රහයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් ඔබ වෙනුවෙන් සැකසෙන වනාන්තර ආශ්‍රිත චාරිකාවෙන් අප දැන කියාගත් රසබර වින්දනීය තොරතුරු අහන්න ඉදිරි අඩහෝරාව අප සමග රැඳී ඉන්න. වනන්තරේ වන අරණට ඔබ ගියාම ඇස් ලැබෙනවා. මෙතෙක් මුදුටු ජීවිතය නැවුම් වුවත් නෙත ගැටෙනවා. ආදරයෙන් සිත පිරෙනවා, ජීවිතයත් අලුත් වෙනවා. වනන්තරේ අම්මා ඔබ ඉස තෙල් ගා කිරි මදිනවා. ආදරණීය ශ්‍රාවක, ඔබ පරිසරයට ඇති ලෙන්ගත් බව නිසාම වනාන්තරයකට පිවිසි මොහොතේ සිට අපූරු රමණීය බවක් ගතට සිතට සිහිලක් සමග ආස්වාදයක් ඒ තුලින් ඇස් ඇරෙනවා වනාන්තරයේ අපූරු බව දකින්න. වනන්තරයේ සතා සීපාවා වගේම ශාක ප්‍රජාවත් ජෛව විවිධත්වයත් එකසේ මිනිස් ජීවිත හා බැඳී තිබෙනවා. රටක එවන් වූ සොබා සම්පත් මෙන්ම මිනිසා නිරෝගිමත් බුද්ධිමත් ක්‍රියාශීලී පුද්ගලයෙකු කරන වසවිස නැති කිරි නිෂ්පාදන ජනතාව අතට ලබා දීමේ අගනා ක්‍රියාදාමයට අතහිත දෙන පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ සභාපති ආර්යශීල වික්‍රමනායක මහතා මේ අදහස් ඔබ හමුවේ තබන්නේ වඩාත් අර්ථවත් පණිවිඩයක් ලබා දෙන්නයි. වෘක්ෂලතා, වනජීවී, සත සර්පයා, ගස් කුලං, මේ සියල්ලමයි. මේ සියල්ලටම වනජීවී කියනකොට වනේ ඉන්න හීලන උණු ගවයන් ගෙන හැල්ලා මිනිස්සු ගොවියා හීලා කරගෙන තමුගේ දරුවන්ට අවශ්‍ය කිරි ටික දෙන අතිරික්තයක් වූ ගවයන් වනාන්තරය තුළ ඒ තියෙන තනකොළ පරිභෝජනය කරමින් ඔවුන්ගෙන් තෝරාගෙන බේරාගෙන අල්ලගෙන එන සතුන් තමයි අපි අනාදිමත් කාලයක් තිස්සේ පාවිච්චි කරුවේ. අපේ ගොවිතැනට අපිට අවශ්‍ය ගොම පෝර ටික ගන්න, දරුවට කිරි ටික දෙන්න, ගෙදරට අවශ්‍ය මී කිරි ටික හදාගන්න, මේ ඔක්කොම වනජීවි සම්පත්. අනිත් ලෝකයේ අනිත් රටවලට හීතල මහා මාසයක් තියෙන රටවලට මේ සම්පත් නැහැ. මේ තියෙන සම්පත් එක්ක අපි මහා ආඩම්බරකාර සම්පත් වලින් පිරි ලෝකයේ උතුම් රටක්. මේක ලෝකයේ උතුම් රට ආසියාවේ ධාන්‍යාගාරයේ කිව්වේ මේ හේතුන් නිසා. අපි අද වෙනකොට පිටරටින් ගෙනල්ලා කෑම කන්නයි, ධාන්‍ය පිටරටින් ගේන්නයි, කිරි ටික පිටරටින් ගේන්නයි, වතුර ටිකත් ප්‍රංශෙන් ගේන තැනකටම පහත තත්ත්වයකට වැටුණනම් අපි මේක වහාම නතර කරලා නැවත හිතලා බලලා. බුද්ධාගම විතරක් ඇවිල්ලා අවුරුදු 2600ක් වෙනවා. බුද්ධාගම ලංකාවට ගෙන වෙලාවෙත් අපි රජවරු රෙදි ඇඳගෙන රජවාසල්වල ජීවත් වෙන කාලෙක, ඒක තව කවුරුදු කී දහයකට ඉස්සර රෙදි අඳින පවුලක් සමාජයක් හැටියට දියුණු ශිෂ්ටාචාරයක් අපේ රටේ දෙන කාලේ ගල්ලයට ගස්සට නෙමෙයි. ඒ කාලේ යුරෝපීය රෙදි දැකලත් නැහැ. ඒක දවස වෙනකොට
ගෙදරක් තිබිලත් නැහැ. ඉතින් අපි ඊට වැඩි හොඟක් දිනුන තම අපිට තියෙන්න ඕනේ මේ ඉංග්‍රීසි කතා කරන්නේ නැති උනොත් අපි ශිෂ්ටාචාරයක් නැහැ කියන එකක් නෙවෙයි. ශිෂ්ටාචාර කියන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය. අපි මේ ළඟදී අහගෙන හිටියා අවුරුදු 20,000කට පරණ මානවකයාගේ දත්තම් වෙලා දිනනවා කියලා. ඉතින් මේ හොයාගෙන යනකොට කියයි අපි ලෝකයේ දින පරණම දිනුන සමාජයක්. ඒක නිසා ඊටමත් මේ තියෙන සම්පත් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්. පිටරටින් අපිට කිසිම ආහාරයක් බීමට කෑමට ගේන දෙයක් නැහැ. අත්‍යවශ්‍ය බඩු සියල්ලම මේ රටේ තියෙනවා. හොඳයි ශිෂ්‍යින් මා සතුටු කියන්නට අප නිතරම වනාන්තරයට ගියාම වනාන්තරයේ සබා සෞන්දර්යය ගහකොළ සතා සීපාව මේ සියල්ලක්ම නරඹමින් එහි ආස්වාදය ලබනවා. ඒ සමගම ඊට පාදක වන සතා සීපාව පිළිබඳව විවිධ ගැටළු වලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. වනාන්තරයේ නරඹන්නට එන සංචාරකයන් වගේම ඒ සංචාරකයන් සඳහාම දෙන්ුණ ඒ වැඩපිළිවෙල යටතේ සමහර අවස්ථාවලදී සංචාරකයන් අතින්ම ඒ සතා සීපාවට හිරිහෙර සිදුවන අවස්ථාත් බොහෝ විට වාර්තා වෙනවා. මෙය අද ඊයේ සිදුවුවක් නෙමෙයි, එදා ඉඳලම සිද්ධ වෙන දෙයක්, වැඩිපුර දෙයක් නෙමෙයි. සත්තුන්ට ඔබ අරන් ඉන්න ආහාර වර්ග දෙන එක, ඒවා ආහාර වර්ග දමලා පිළියෙල කරලා දෙන පොලිතීන් උර බෑග් මෙව සියල්ලක්ම කැලීට විසි කරනවා. ඒවා ලබා දීමින් කරන්නේ සතාට හිරිහෙරයක්, මේ ව්‍යසනයක්. මෙවැනි කරුණු කාරණා නිසාම සත්තුන් හා මිනිසා අතර තියෙන ගැටීම උග්‍ර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කෙසේ වෙතත් අප මේ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතීන් තියෙනවා ගණනාවක්. වනේ ආරක්ෂාවට, සතා සීපාවාගේ ආරක්ෂාවට, ගහකුල ආදී ශාක ප්‍රජාවගේ ආරක්ෂාවට. ඒ නිසා ඒ පිළිබඳව විශේෂයෙන් නීති සම්පාදනය වෙලා තිබෙනවා. මෙන්න මේ නීති සම්පාදනය වීම නිසාම ඒ සඳහා අංශයේ අධ්‍යක්ෂ DM වීරසිංහ මහතා අපි එක්කර ගත්තා එතුමාගෙන් අදහස් විස්තර දැනගන්නට. හොඳයි, මම හිතනවා කාලෙකට පස්සේ වීරසිංහ මහත්මයාට මේ වනන්තරයේ කතන්දරයේ පිළිබඳව කතා බහ කරන්න මට ඉක්මනට ලැබුණේ. මම හිතනවා ඔය නොයෙකුත් වනජීවී උද්‍යානවලදී ඔබතුමා මට හමු වෙලා තියෙනවා. නමුත් අද ඔබ ප්‍රධාන කාර්යාලයට ඇවිල්ලා වඩා ඊට වඩා බලවත් කටයුතු රාශියකට මැදි වෙලා කටයුතු කරමින් ඉන්නේ. හොඳයි, ලොකු වගකීමක් ඔබතුමාට පැවරෙන්නේ. හොඳයි, බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ආයිබෝවන් කියලා. හොඳයි, දැන් අපිට පැහැදිලි කරලා දෙන්නකෝ මොකද්ද මේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතා සීපාව වෙනුවෙන් ඔවුන්ගේ සංරක්ෂණ ආරක්ෂාව සඳහා ඇති කරලා තියෙන නීති පද්ධති මොනවද කියලා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් අපි ගොඩක් විට සතා සීපාව වන රක්ෂිත වනජීවී රක්ෂිත ආරක්ෂා කිරීමේ කාර්යය තමයි නියැලලා ඉන්නේ. එතකොට අපිට විශේෂයෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වන සතුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ මූලික කාර්යය පැවරලා තියෙනවා. අපි වන සතුන් සම්බන්ධයෙන් ගත්තොත් අපි ආශ්‍රිත නොවන සියලුම සත්වයන් වන සතුන් වශයෙන් තමයි අපි හඳුන්වන්නේ. ඒකට මේ වන සතුන්ට සිදුවෙන්නා වූ හානිදායක තත්ත්වයන් සම්බන්ධයෙන් වන සත්තා උසලතා අරස ආඥාපනතානුව නීති ක්‍රියාත්මක කිරීමේ බලතල වනජීවී නිලධාරීන්වද පැවරලා තියෙනවා. ඒ අනුව අපි ඒ පනත ප්‍රකාරව වනජීවී නිලධාරීන් විසින් ඒ අදාළ සිදු කරන්නා වූ වැරදි සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීම කටයුතු දිගටම සිදු කරමින් පවතිනවා. හොඳයි, මේ දැන් කාලේ මිනිස් ගැටුම උග්‍ර වෙලා තියෙන කාලෙක ඒ පිළිබඳවත් අපිව දැනුවත් කරන්න. අපි ඉස්සර නම් විජේසිංහ මහත්මයා අහලා තියෙනවා මිනිසත් අලියත් දෙන්නම බොහොම සමගියෙන් එකට එකතු වෙලා හිටියයි කියලා. ඒ කියන්නේ අලියා ගමන් කරන මග අහුරන්නේ නැතුව මිනිසා අයින් වෙලා යනවා නම් අලියට ප්‍රශ්නකුත් නැහැ, මිනිසට ප්‍රශ්නකුත් නැහැ. නමුත් අද වෙලා තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙච්ච දෙයක්. ඒ කියන්නේ අලියා අලි ගමන් කරන ගමන් මග හරස් කරලා ඒ හැරියේ ගෙවල් දොරවල් හදාගෙන මිනිස් අයිතිවාසිකම් පෙන්වන්න හදනවා මිනිසා විසින්. ඉතින් මේකට කැමති වෙන්නේ නැහැ කැලේ ඉන්න සතා සීපාව. අපි කැලේට ගිහිල්ලා ඔවුන්ගේ අයිතිය උදුරු ගන්නකොට උණුත් නිකන් ඉන්නේ නැහැ.
මෙන්න මේ වගේ උග්‍ර තත්ත්වයක් තියෙන්නේ මේ පිළිබඳව මොනවද අරන් තියෙන වැඩ පිළිවෙල. ඔව් සර් ඇලිමිනිස් කැටුම ඉස්සර තිබුණේ ඇලිමිනිස් සහජීවනයක්. එතකොට මිනිස්සු සහ වනසතුන් අතර සහජීවනයෙන් ජීවත් වීමක් තමයි පුරාණ කාලයේදී පැවතුනේ. වර්තමානයේ වෙනකොට ජනගහනය වැඩිවීමත් එක්ක ඒ වගේම පරිසර පද්ධති හායනය සිදුවීම ඒ වන හායනය සිදුවීමත් එක්ක මිනිස්සු මේ සතාසිව්පාවගේ වාසස්ථාන ආක්‍රමණය කිරීමෙන් මේ අලිමිනිස් ගැටුම කියන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. ඒ වගේම ඇත්තටම වන අලිමිනිස් ගැටුම කියන එක අද මම දකින්නේ අපි සංරක්ෂණය සහ සංවර්ධනය කියන කාර්යයන් දෙකේ අතුරු ප්‍රතිඵලයක් ඇටියෙද. එතකොට මේ සංවර්ධනය කිරීම කාර්යයේදී අපි නියමානුකූල ක්‍රමවේදයන් ඔස්සේ ගමන් නොකිරීම තුළ එනම් අපි EIA වගේ පරිසර පද්ධති පරිසර බලපෑම් ඇගීමක් සිදු කරලා ඒ හා සමාන ක්‍රමවේදයක් තුළ මේවා ක්‍රියාත්මක වෙනවා නම් පරිසර පද්ධතියට වෙන හානිය අවම කරගන්න පුළුවන්. ඒ වගේම පරිසර පද්ධතියට හානි අවම කිරීම තුළ මේ වනසතුන්ගේ වාසස්ථානවල සිදුවෙනා වූ හානි අවම කර ගැනීම හැකියාවක් අපිට තියෙනවා. නමුත් අද මේ සියල්ලම සිදු නොවීම තුළ කඩිනම් ව්‍යාපාර කඩිනම් සංවර්ධන කටයුතු මාර්ග සංවර්ධන කටයුතු හෝ අනෙක් ව්‍යාපාරයන් ජලාශය ඉදිකිරීම වගේ කටයුතු වලදී අපේ මේ EIA කියන ප්‍රොසෙස් EIA ක්‍රමවේදයෙන් බැහැර යන අවස්ථාව නිසා විශාල වශයෙන් අපිට සිදුවෙනවා මේ පරිසර හානියට මූල දෙන්න. මෙතනදී අලිමිනිස් ගැටුම විතරක්ම නෙවෙයි අනෙක් සත්තුන්ගේ ගැටුමකුත් මිනිසුත් අතර පවතිනවා. ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ අලිමිනිස් ගැටුම ගැන. එතකොට අලිමිනිස් ගැටුම කියන එක අපි එදා පැවතුනට වඩා අද ඉතා තීව්‍ර වීගෙන යනවා. මොකද අලියන්ට අවශ්‍ය ආහාර සෙවන සහ ජලය ඒ මූලික අවශ්‍යතාවයන් ලබා ගැනීමේදී අලියාට ඇති වෙන ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මේට ප්‍රධාන හේතුව මිනිසු මේ අලියාට අයිති ඒ වාසස්ථාන අහිමි කිරීම. එතකොට අලිමිනිස් ගැටුමේදී අලි මංකඩවල් ඇහැරලා තිනවා, අලියාගේ වාසස්ථාන නැති වෙලා තිනවා. මේක නිසා ගමට දැන් අලි එන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට මිනිස්සු ඇත්තටම අලියා ගමට එනවා කියන එකට වඩා මිනිස්සු අලියාගේ ස්ථානෙට ගියා කියන එක තමයි මම නිර්වචනය කරන්නේ. මොකද ඒක නිසා මේ ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා. අලියට අවශ්‍යතාවයන් සපුරා ගන්න අලියා කෙසේ හෝ දවසකට කිලෝමීටර් 15-20ක් කෝ ඇවිදලා එයාගේ අවශ්‍යතාවෙන් ඉෂ්ට සිද්ධ කරගන්න දඟලනවා. ඒ අවස්ථාවේදී මිනිසුත් මේකට යොමු වෙලා ඔවුන්ගේ වගා බිම් වලට අලි එනකොට ඒ වෙඩි තැබීම හෝ වෙන ආකාරයකින් මේකෙන් විනාශ කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව අලි මිනිස් ගැටුම අද ඇත්තටම උග්‍ර වෙලා තියෙනවා. ඉතින් මේක වළක්වා ගන්න සඳහා දෙපාර්තමේන්තු වශයෙන් අපි විදුලි වැටවල් නිර්මාණය කරලා අලි අගල් නිර්මාණය කරලා අලියා සහ මේ මිනිසා අතරේ තියෙන මේ විශාල මේ ගැටුම වළක්වා ගැනීම සඳහා ක්‍රමවේදයන් අනුගමනය කරගෙන යනවා. ඉතින් කෙසේ හෝ ඒ සමහර අය ඒක එක ආකාරයට ගත්තොත් අපි දලඇතු ඝාතනය කරලා දල ලබා ගැනීමේ කාර්යයකටත් යනවා. ඒක තුලත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ අපි නීති ක්‍රියාත්මක කරන මෙවැනි අවස්ථාවලදී අලි මිනිස් ගැටුමට වඩා අලි ඝාතනය සිදු වෙනවා නම් ඒක සිදු වෙන්නේ ඇත්තනෝ සමහර අයගේ ජාවරමක් විදිහට සිදු කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක තුල අපි මේ සඳහා නීති කඩින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. Thank you.
ඔබ අප එක්කලා මේ අහන්නේ වනන්තරේ කතන්දරේ. වනන්තරේ කතන්දරේ ඔබට කියන්න අදත් මුල් අනුග්‍රහය ලබා දෙන්නේ වසවිස නැති එළකිරි නිෂ්පාදන ඔබට ඉදිරිපත් කරන පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයයි. සහභාගිත්වය සුපුරුදු පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. දැන් අපි ආයෙත් අහමු වනන්තරේ කතන්දරේ. හොඳයි, අපි නැවතත් කතා කරමින් සිටියේ වනන්තරේ සතාසීපාව පිළිබඳව. ඒ පිළිබඳව අපට උපදෙස් දෙන්න, එහෙම නැත්නම් අපව දැනුවත් කරන්න එක් වෙනවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ DM වීරසිංහ මහතා. අපි නැවතත් එතුමා සමග කතා බහට එක්වෙමු. වීරසිංහ මහත්මයා, මම දැනගන්න කැමතියි ඇත්තටම, විශේෂයෙන්ම අලි මිනිස් ගැටුම ඔබතුමාත් පවසන පරිදි අපි මනුෂ්‍ය විදිහට අලින්ගේ භූමිය, විශේෂයෙන්ම අලින් පරිහරණය කරන මාර්ගයන් අවහිර කරමින් නිවාසය වගේම වගාබිම් ඇති කළා තියෙනවා. මේවා ඉවත් කරන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද? විශේෂයෙන්ම දැන් තව දෙයක්, අලියෙක් නිකං හරි ওই වගාබිමකට හරි නිවසකට හරි ඇතුල් වෙලා යම්කිසි හානියක් කරොත් ඒ නිවසියන් තමන්ගේ බේරීම සඳහා යම් යම් උපක්‍රම ගන්නවා. ඒ ඔස්සේ අලියට හානියක් වෙනවා, සමහරවිට අලියා මැරෙන්න පුළුවන්. මෙතනදී නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයයි, එහෙම නැත්නම් ඔබතුමා පැවසූ පරිදි දල ලබා ගැනීම වගේ මහා පරිමාණ ව්‍යාපාරික කූට උපක්‍රම මගින් අලින් විනාශ කළා, ඒ දල ලබා ගැනීම වගේ කටයුතු සඳහා අලින් මරා දැමීම වගේ දේවල් වලදී නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ පැහැදිලි වෙනසක් තියෙනව නේද? ඒ පිළිබඳ අපේ ජනතාව දැනුවත් කරොත්. ඔව්, දැන් මෙහෙම සුජු, දැන් උත්තර තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙආකාරයකටම අලින්ට හානි වෙන අවස්ථා තියෙනවා. මොකද වගාබිම් හරහා නැත්නම් නිවාස හානි කිරීම සඳහා අලින්ගේ පැමිණීමක් සිද්ධ වෙනවා. ඉතින් යම් යම් උපක්‍රමයන් ජනතාව විසින් ගන්නවා තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න සඳහා, දේවල් ආරක්ෂා කරගන්න සඳහා. එතකොට අපි අවස්ථාවේදී එතනදී සිදු කරන විමර්ශනයේ මත මේක ඇත්ත වශයෙන්ම මහජනයාගේ ජීවිතයට හානියක් වෙන ආකාරයේ නිසා ගති පීවරක් නම් අපි එතනදී නීති ක්‍රියාත්මක කිරීමේදී විමර්ශනධාරියාට බලතල දෙනවා ගන්න ඕන ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. අපි එතනදී කියන්නේ නැහැ මේ අලියා වෙඩි තියපු පමණින්ම මේ නීති ක්‍රියාත්මක කරනවා කියන එක නෙවෙයි. එයා ජීවිත සහ දේපල සමහර දරු පෙටියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගත්තු යම් යම් පීවරන් තියෙනවා. ඒ විමර්ශනයේදී අපේ පනතෙම තියෙනවා මේක ඒ ආකාරයට තමන්ගේ ජීවිතේ බේරා ගැනීම සඳහාම ගත්තව පීවරක් නම් අපි ඒ සම්බන්ධයෙන් නෛතික ප්‍රතිපාදන මත අවශ්‍ය පීවර ගන්නවා. ඒක මම කියන්නේ එතෙන්දී අධිකරණ ක්‍රියා මාර්ගයකටම යනවා කියන එක නෙවෙයි. අපි එතෙන්දී මේ විමර්ශනධාරියාගේ වාර්තා පදනම් කරගෙන අපි තීන්දුව තීන්දුව ගැනීම බලය අධ්‍යක්ෂ ජනතාවට තියෙනවා. හැබැයි නමුත් ඉතාමතාම සිදු කරන්න ආව ඝාතනයක් තියෙනවා. ඒක අපිට විමර්ශන වලින් ඔප්පු වෙනවා. එහෙම සිදු වෙනවා නම් එතකොට අපි හිතමු දැන් අලිමංකඩක තුල මිනිස්සු ජීවත් වෙලා ඉන්නවා නම් අපි අලිමංකඩෙන් ඉවත් වෙන්න කියලා තියෙනවා නම් එසේ නැතුව මිනිස්සු ඒ වගේම ඉඳ උත්සාහ කරනවා නම් යම් හානිදායක තත්ත්වයක් සිදු කරනකොට අපිට පේනවා මෙතන ඉතාමතාම කරපු දේවල් තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවදී අපි නීති ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අර වගේ මහා පරිමාණ ජාවාරම් සිදු වුණා නම් ඒවට අනිවාර්යයෙන්ම නීති ක්‍රියාත්මක කිරීම කරනවා. හැබැයි මෙතනින් අපි වනජීවී දෙපාර්තමේන්තුව වශයෙන් මම කියන්නේ නැහැ මිනිස්සු කරෙහි වෛරයකින්වත් සත්තු කරෙහි වෛරයකින්වත් නෙවෙයි මෙතන කටයුතු කරන්නේ. මේ පොදු දේපලක් මිනිස්සු ජීවිත සහ පොදු දේපල ආරක්ෂා කිරීම අරමුණ ඔස්සේ සියලු විමර්ශනයන් අධිකරණ ක්‍රියාමාර්ගයන් ඔස්සේ සිදු කරනවා. ඒකට අධිකරණය තමයි අවසාන තීන්දුව ගැනීමේ බලතල තියෙන්නේ. අපි ඒ දක්වම දැන් අපි දකිනවා මේ අලි ඇතුන්ගෙන් පමණක් නෙමේ මිනිසාට හානි වෙන්නේ, නැත්තම් මිනිසාගෙන් හානි සිදුවන තවත් මිනිසා විසින් ඔවුන්ගේ භූමි ආක්‍රමණය කිරීම නිසා හානි සිදුවෙලා මිනිසාත් එක්ක ගැටුමට ලක් වෙන තවත් සතුන් ඉන්නවා. විශේෂයෙන්ම වඳුරන්, දඬුලේනුන්, ඒ වගේම මෝනරුන් වගේ සතුන් මිනිසාගේ වගා භූමි වලට ආක්‍රමණය කළා වගා හානි කිරීම තුළ මිනිසා අතින් ඒ සතුන් විනාශ වීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. අපි දැනුවත් කරොත්
වනජීවී නීතිය අනුව මොන වගේ සතුන්ද සංරක්ෂිත සතුන් විදිහට හඳුන්වලා තියෙන්නේ? ඒ සතුන්ට හානියක් සිදුවීම තුළ මොන වගේ දඬුවම්ද මිනිසුන්ට නියම කරලා තියෙන්නේ? ඔසුජු දැන් අපි සාමාන්‍යයෙන් අපි ආරක්ෂිත අපි සංරක්ෂණය කරන ධාරින් වශයෙන් මට කියන්න පුළුවන් අපි පනත අනුව දඬුලේනා මොනරා ඒ දෙන්න ආරක්ෂිතයි. එතකොට අපේ පනතෙන් ආරක්ෂිත නොවන සත්තු ඉන්නවා. එතකොට මම කියන්නේ සත්තු ඝාතනය කරන්න කියනෝනේ දැන් රිලවා ගත්තාම ඒ වගේ තව කුරුළු වර්ග ඉන්නවා. ඌරා ඉතින් ඒව පනතෙන්ම ආරක්ෂාද නොවුනත් කුමනාකරු මේ සතාටත් ආරක්ෂා මේ වෙනත් වෙනත් වගන්ති ඔස්සේ තියෙනවා. මේකට නීතියක් තියෙනවා. හැබැයි අපි ස් කෙනෙක් විදිහට සලකන කියන්නේ පලිබෝධකෙක් විදිහට සලකන අවස්ථාවේදී මේ සතුගින් වෙන හානිය සම්බන්ධයෙන් අපි එතනත් රාජ්‍ය නිලධාරීන් විමර්ශනයක් සිද්ධ කරනවා. ඒක අනුව තමයි ඉදිරි නීති කටයුතු කර. නමුත් අපි කියන්නේ නැහැ මෙතනදී මේ මොනරු මරන්න කියලා අපි කියන්නේ නැහැ. මොකද ඒක ආරක්ෂක සත්වේ මෙතන වෙලා තියෙන අපේ මේ මේ අපේ දැන් තියෙන කුසි රටාවත් එක්ක ඉස්සර අපේ කට්ටිය වගා කටයුතු කරා යම් ආකාරයකට මේ සතුන් ආරක්ෂා කරගැනීමෙන් පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමෙන් පරිසර තුලනයක් සිදු කරමින් තමයි වගා කටයුතු සිද්ධ කරේ. අද කුසි රසායන සහ නොයෙකුත් වර්ග භාවිතා කිරීම තුළ මේ සත්ත්ව කොට්ටාසයන්ට අදාළව තියෙන විලෝපිකියවද නැහැ. විලෝපිකිය අඩු වෙලා තියෙනවා. දැන් මොනරු ගහණේ වැඩි වෙලා තියෙන අපි නිකන් දලවසෙන් බැලුවම මොනරු බිත්තර ඉස්සර මොනරු බිත්තර කෑවා මුඟටි හිටියා. ඊළඟට වණ්ඩයි ගැරඬි වගේ සර්පයෝ හිටියා වගා බිම්වල. දැන් අද ඒ නරින් වගේ සත්තු හොයාගෙන නරි නරි හිටියා. එතකොට ඒ විඩෝ පිටියෝ අද මේ වගා බිම්වල හරි අඩුයි දකින්න බෑ. මොකද ඒකට හේතුව ගොඩක් තැන්වල නම් අපි දැන් කුසි රසායන භාවිතය නිසා මේගොල්ලන්ගේ පරිසර පද්ධතිය තුළ යම් මේක දාමේ කැඩීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේක තුලනේ වෙන්නේ නැහැ දැන්. ඒ වගේ නේද? ඒතකොට වැඩිවීමක් තියෙන. අතරම මේ වැඩිවීම කියලා අපි කියන්නේ නැහැ මේගොල්ල විනාශ කරන්න කියලා. ඉතින් ඒක යම් ආකාරයට පාලනය කර ගැනීමක් මිනිසු වෙතින් සිදු වෙනවා. නමුත් අපි දන්නා මේ වගා හානියක් සිදු වුණොත් වෙන්නා වූ හානි. නමුත් ඒක නිසා අපි කියන්නේ නැහැ සීලොම මේ සත්තු ඝාතනය කරන්න කියලා. යම් ආකාරයට අපිත් ආරක්ෂක පීවරක් ගන්න ඕනේ. එවැනි අවස්ථාවේදී අපි වගා බිම ආරක්ෂා කිරීම සඳහා යම් ආරක්ෂක පීවරක් ගැනීම තමයි සුදුසු වෙන්නේ. ඒ ගැන අපි සීලොම දෙනා ඇතනෝ දැන් කතිකාවතක් තියෙනවා. මොකද්ද කරන්න ඕනේ? මේ පෙස් කෙනෙක් කියන්නේ පලිබෝධකෙක් කියන්නේ කවුද? එතන මේ අය කරන හානි වලට මොකද්ද ගන්න ඕන පියවර? ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යම් යම් ආකාරයේ තීන්දු తీන්න එන්න පුළුවන් මේ කතිකාවතෙන් පස්සේ. ඔව් මං හිතන්නේ ඔබතුමා කාර්ය බහුල අවස්ථාවක අපිත් සමග සම්බන්ධ වුණා. විශේෂයෙන්ම වනාන්තරය හා එහි පරිසර පද්ධතිය වගේම එහි වෙසෙන සතා සීපාවන්ට මොන වගේ නීතිමය රැකවරණයක්ද ලැබෙන්නේ කියලා අපගේ ශ්‍රාවක ප්‍රජාව දැනුවත් කරන්නට මේ අවස්ථාවේදී සම්බන්ධ වීම පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ DM වීරසිංහ මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා නැවත වරක් අපි බලාපොරොත්තු වෙනවා වනාන්තරයේ කතන්දරය හරහා ජනතාව දැනුවත් කිරීමට සම්බන්ධ කරගන්න. බොහොමත්ම ස්තුතියි. Oh, oh, oh.
වනන්තරයේ කතන්දරය සඳහා අද අප එක් කරගත්තේ පසුගිය දිනක ප්‍රචාරය වූ වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න. අදත් වනන්තරයේ කතන්දරය ඔබට කියන්න පූර්ණ අනුග්‍රහය. දේශීය කිරි නිෂ්පාදන අතර විශ්වසනීය නාමයක් දිනු පැල්වත්ත කිරි. වනන්තරයේ කතන්දරය සඳහා අද අප එක් කරගත්තේ පසුගිය දිනක ප්‍රචාරය වූ වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න. වසවිස නැති එලිකිරි නිෂ්පාදනයෙන් ජනතාව පෝෂණය කරන පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ පූර්ණ අනුග්‍රහයත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයත් ඇතු ඉදිරිපත් කළ වනන්තරයේ කතන්දරයේ ගුවන්විදුලි සංග්‍රහයයි මේ නිමාවට පත්වන්නේ. විශේෂ ස්තුතිය පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ සභාපති ආර්යශීල වික්‍රමනායක මහතාට. සම්පන්දීකරණය ප්‍රචාරකාංශ ප්‍රධානි හසිනී සරච්චන්ද්‍ර මහත්මිය. සහාය ලැබුණේ සඳමල් රශ්මි ශ්‍රී බුද්ධිකගෙන්. ඉදිරිපත් කිරීමේ සහාය විජේසිරි බෝපගේ. පටිගත කිරීමෙන් එක් වුණා ඉඳුනිල් උපමාලිකා. නිෂ්පාදක සුජීව ප්‍රියශාන්ත. අදත් වනන්තරයේ කතන්දරේ පිටපත සැලසුම සහ මෙහෙයවීම සුමනා ජයතිලක. ජීවිතයකට ලැබෙන අසීමිත සොඳුරු වින්දනය ළඟා කරවන වනපෙතක අසිරිමත් බවින් මොහොතකට ඔබ ආස්වාදනීය තැනකට කැඳවාගෙන යන වනන්තරයේ කතන්දරය තුළින් දැන කියාගත් තවත් රසවත් තොරතුරු සමග පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ පූර්ණ අනුග්‍රහයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් අප ලබන සතියේත් අද වෙලාවටම හමු වෙන පැතුමින් සමුගන්නවා. සැමටම යහපත් සන්සුන් නිරෝගීමත් අනාගතයක් උදා වේවා. ගඟට දොලට පණ දෙන්නේ සතයි ගහ කොළයි පලා කොළින් කියලන්නේ මේ සුබදායි ගනේ කොළේ මල් නොපිපෙන දාඩ ලෝලිමයි වනේ සතුන් නිලි කලයට අලිමියේ දිනටයි වනේ සතුන් නිලි කලයට අලිමියේ දිනටයි Dil dolen liye ke pan pe ve